1977 ජේ.ආර්. ජයවර්ධන හයෙන් පහක බලයක් අරගෙන එදා විවෘත ආර්ථික වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරුවා. ඒ ලිබරල් ප්‍රතිපත්ති තමයි ජේ.ආර්. ජයවර්ධන එදා හයෙන් පහක බලයක් අරගෙන මේ රටේ ක්‍රියාත්මක කෙරුවා. එදා සිට මේ දක්වා වසර 47ක් ගත වෙලා තියෙනවා. මේ කාල සීමාව තුල රට බංකොලොත් තත්ත්වයටම පත් වුණා. මේ රට පාලනය කෙරුවේ රදල පැලැන්තිය ධනපති හැතිකරය තමයි 77 ඉඳලා මේ රට පාලනය කෙරුවේ. මේ කාල සීමාව තුල විශේෂයෙන්ම මේ රටේ ජනතාව විඳින්න තියෙන දුක්ඛං කටළු රාසියක් බුද්ධි විඳීමට සිදු වුණා. අපි දන්නවා ජනතාව විශාල පීඩනයකට අවු වෙලා හිටියේ. ඒ අතර අපි මතක් කරන්න ඕනේ මේ රටේ වාමාංශික ව්‍යාපාරය ආරම්භ කෙරුවේ 1935 ලංකා සම සමාජ පක්ෂය ආරම්භ කිරීමත් සමග. එදා සිට මේ දක්වා රට පාලනය කෙරුවේ රටේ ප්‍රභූ පැලැන්තිය රදල වාදී පිරිස් තමයි. මේ රට 2024 සැප්තැම්බර් මාසේ 21 වෙනිදා දක්වා රට පාලනය කෙරුවේ. එදා වමේ ව්‍යාපාරය මේ රටේ ජනතාවගේ ජනතා ආණ්ඩු පීචවන්න උත්සාහ කෙරුවත් ඒ කටයුත්ත කරන්න සූදා ලැබුණේ නැහැ. ඉඩකඩ ලැබුණේ නැහැ. අද වෙනකොට රදලයෝ ඒ පැලැන්තිය සම්පූර්ණයෙන්ම අතුගා දමන්න මේ රටේ බුද්ධිමත් ජනතාව සැප්තැම්බර් මාසේ 21 වෙනිදා තමන්ගේ ඡන්ද අයිතියෙන් ඒ වෙනස ඇති කෙරුවා. අපි මේ අවස්ථාවේදී ජාතික ජනබල වේගියට ඒ ඡන්දය ලබා දීපු ලක්ෂ සංඛ්‍යාත ජනතාවට එක්සත් වාමාංශික පෙරමුණෙත් ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනයේත් අපේ සියලුම දෙනාට අපේ ස්තුතිය ප්‍රකාශ කරනවා. රටේ වෙනසක් ඇති කරන්න පුළුවන්කම ලැබුණේ ජාතික ජනබල වේගය මේ රටේ ජනතාවට පැහැදිලි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා ඒ වැඩපිළිවෙල ඔස්සේ ජනතාව තීන්දුව කෙරුවා ජාතික ජනබල වේගය ජයග්‍රහණය කරවීම. ඒ නිසා ඒ ඉතා ශ්‍රේෂ්ඨ දවසක් වෙනවා සැප්තැම්බර් මාසේ 22 වෙනිදා ඒ සම්පූර්ණ බලය ලබා ගැනීම. මේ රටේ වෙනසක් ඇති කිරීමට රටේ ජනතාව ඒක රාසි වෙලා ඒ ජනතා ආණ්ඩුවක් නිර්මාණය කෙරුවා. තව කටයුත්තක් අපිට ඉදිරියේදී තියෙනවා. ඒ තමයි පාර්ලිමේන්තු මැතිවරණය. නොවැම්බර් මාසේ 14 වෙනිදා පවත්වන්න තියෙන පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව අපිට පැහැදිලි තීන්දුවක් ගන්න පුළුවන්. මැතිවරණ ප්‍රතිඵල අනුව, ජනාධිපති මැතිවරණ ප්‍රතිඵල අනුව අපිට පැහැදිලිවම කියන්න පුළුවන් ලැබෙන ඡන්ද සංඛ්‍යාව. 2019 ජනාධිපති මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස 155ක් ලබා ගත්තා. නමුත් ඔහුට 2019 ඒ පවත්වන පාර්ලිමේන්තු මැතිවරණේ ඔහුට ලබා ගන්න ලැබුණේ 123ක ඡන්ද ප්‍රමාණයක්. දැන් මේ පාර මැතිවරණයේදී ඔහු 142ක් ලබා ගත්තා. අනුරුක මාර්තිසානායක සහෝදරයා 157ක් ලබා ගත්තා. මේ ඡන්ද ප්‍රමාණය අනුව බලනකොට අපිට පැහැදිලිවම කියන්න පුළුවන් සජිත් ප්‍රේමදාසට පාර්ලිමේන්තු මැතිවරණයේදී ලබා ගන්න ලැබෙන්නේ 122කට අඩු සංඛ්‍යාවක්. විශේෂ හේතුවක් තියෙනවා.
සජිත් ප්‍රේමදාසට සමගි ජනත් බලවේගයට ඒ ඡන්ද ප්‍රමාණය ලැබුණේ උතුරු නැගෙනහිර ප්‍රදේශ වල ඒ ඡන්ද ප්‍රමාණය තමයි වැඩි ඡන්ද ප්‍රමාණයක් තියෙන්නේ. 2019 ලැබුණේ ඒ ආකාරයට 2019 වැඩි ඡන්ද සංඛ්‍යාවක් සජිත් ප්‍රේමදාසට ලැබුණේ උතුරු නැගෙනහිර පළාත් වලින්. ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී උතුරු නැගෙනහිර ප්‍රදේශ වලට ද්‍රවිඩ දේශපාලන පක්ෂත් නැගෙනහිර ප්‍රදේශ වලට මුස්ලිම් පක්ෂත් අනිවාර්යෙන් තරඟ කරනවා. ඒ තරඟ කරනකොට ඔවුන්ගේ පක්ෂ වලට ලැබෙන ඡන්ද සංඛ්‍යාව සමගි ජන බලවේගයට අහිමි වෙනවා අනිවාර්යෙන්ම. ඒ අනුව පැදිලි ජනාධිපති මැතිවරණයේ ලබාගත්තු ලක්ෂ 42 පාර්ලිමේන්තු මැතිවරණයේදී ලබා ගන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ ඔවුන්ට ලක්ෂ 22කට අඩු සංඛ්‍යාවක්. නමුත් ජාතික ජන බලවේගය 2019 දී ලබාගත්තු ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 3ක් වන අතර 2024 ජනාධිපති මැතිවරණයේදී එය ලක්ෂ 3 ඉඳලා ලක්ෂ 57 දක්වා ඉහළට ගියා. ඒ අනුව ඒ ඡන්ද සංඛ්‍යාව අනිවාර්යයෙන්ම ජනාධිපති මැතිවරණයේදී ඒ ලබා දීපු ඡන්ද සංඛ්‍යාව අනිවාර්යයෙන්ම ස්ථීර වශයෙන්ම ඒ ඡන්ද සංඛ්‍යාව ලැබෙනවා. ඒකේ කිසිම ලසක් ඇති වෙන්නේ නැහැ. ඊට අමතරව තවත් ලක්ෂ ගණනක් ඡන්ද වැඩිපුර ලැබෙනවා. ඒ ආණ්ඩුව 3-2කට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගන්න හැකියාව තියෙනවා ජාතික ජන බලවේගෙට. අපි අද කියන්නේ නොවැම්බර් මාසේ 14 වෙනිදා වෙනකොට ජාතික ජන බලවේගය 3-2 බලය ස්ථීර වශයෙන්ම ලබා ගන්නවා. මේ දැනට රටේ තියෙන ලැබිච්චි ජනාධිපති මැතිවරණයේ ලැබිච්චි ඡන්ද ප්‍රතිඵල අනුව. ඒ අනුව අපි මේ රටේ ජනතාවට ප්‍රකාශ කරන්නේ ඔබලා අපි එදා ඔබලාගෙන් ඡන්දයේ ඉල්ලුවා, ඔබලා ඡන්දය ලබා දුන්නා. ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණයේදී අනිවාර්යයෙන්ම ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවීමට කටයුතු කරන්න ඕනේ. එතකොට තමයි අනුර කුමාර සහෝදරයාට ලබා දීපු ඒ බලය ඉදිරියට ගෙන යාමට පුළුවන් වෙන්නේ. මේ රටේ ජනතාවට ලබා දෙන්න තියෙන ප්‍රතිලාභ ලබා දෙන්න හැකියාව ලැබෙන්නේ, මේ රට පොහොසත් රටක් කරන්න අවස්ථාව ලැබෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයේ ඒ 3-2 බලය අනිවාර්යයෙන්ම ලබා ගැනීමෙන් තමයි. ඒ වගේම මේ අවස්ථාවේදී අපි මැතිවරණ කොමසාරිස්තුමාගෙනුත් ඒ අධ්‍යක්ෂක මණ්ඩලයෙනුත් අපි ඉල්ලීමක් කරන්න සිද්ධ වෙනවා. මොකද මේ රටේ කෘෂිකාර්මාන්තය තමයි අපේ ප්‍රධාන ආදායම් මාර්ගය. එහෙමනම් කෘෂිකර්මාන්තය වෙනුවෙන් ඒකට යොමු වෙලා ඉන්න ඒ ගොවි ජනතාවට රුපියල් 10,000ක දීමනාවක් කලින් ලබා දුන්නා. ඒ දීමනාව දිගටම ලබා දීපු දීමනාවක්. දැන් මාකන්නේ වැඩ කරගෙන යන කාල සීමාව, ඒ වගේම ඒ රුපියල් 10,000ට ජාතික ජන බලවේගය ආණ්ඩුව විසින් රුපියල් 25,000 දක්වා ඒක වැඩි කරලා තියෙනවා. ඒ දීමනාව ලබා දෙන්න කියන ඒ ඉල්ලීම අපි මැතිවරණ කොමසාරිස්තුමාගෙන් ඉල්ලනවා. ඒක අත්හිටවන්න එපා. අත්හිටෙව්වොත් මේ රටේ කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන් කඩාගෙන වැටෙනවා. ඒක අපිට පෑදිලි. රුපියල් 10,000 කලින් ලබා දුන්න දිගටම ඒ 10,000ට තව 15,000 වැඩිපුර එකතු කෙරුවා. ඒ තෙල් බේත් ලබා ගැනීමට, පෝර ලබා ගැනීමට. ඒ නිසා ඒ දීමනාව ලබා දෙන්න
ඒක මැතිවරණ කොමසාරිස්තුමාට තීන්දුව කරන්න පුළුවන් මේ රටේ කෘෂිකර්මාන්තය දියුණු කරන්න නම් එහෙනම් කෘෂිකර්මාන්තය විනාශ නොකර ඒ රුපියල් 25000 දීමනාව ඒක ලබා දෙන්න පුළුවන්. ඒ වගේම දීවර ධන ජනතාවට ලබා දීලා තියෙන ඒ තෙල් සාමයේ ඔවුන්ට ලබා දෙන්න ඕනේ. මොකද මේ රටේ ජනතාවට ඒ අඩුවට මාළු ටිකක් ලබා ගන්න නම් එහෙනම් දීවර ධන ජනතාවට ඒ අවශ්‍ය පහසුකම් රජය ලබා දෙන්න ඕනේ. ඒ අනුව රජය ලබා දීලා තියෙන ඒ තෙල් කෝටා එක ඒක ලබා දෙන්න කටයුතු කරන්න ඕනේ. ඒ වගේම මැතිවරණ කොමසාරිස්තුමාගෙන් අපි ඉල්ලීමක් කරනවා මේ රටේ විශ්‍රාමික ප්‍රජාව කියන්නේ රටේ වසර ගණනාවක් රාජ්‍ය සේවයට කැප වෙලා වසර 35 40 රාජ්‍ය සේවයට කැප වෙලා වැඩ කරපු පිරිසක් ඔවුන් ජීවත් වෙන්නේ බොහොම සොච්චං විශ්‍රාම වැටුපක් අරගෙන. ඇතැම් අවස්ථාවල් වල ඔවුන්ට වය වෘද්ධක ඒ උදවියට බේච්චික ලබා ගැනීමටත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ ඔවුන්ට ලැබෙන විශ්‍රාම වැටුප. ඒ අනුව රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩි කරනකොට විශ්‍රාමික ප්‍රජාවට රුපියල් 3000ක දීමනාවක් ලබා දුන්නා රාජ්‍ය පරිපාලන චක්‍රලේක 14/2024 කියන චක්‍රලේකය. ඒ චක්‍රලේකය නිකුත් කෙරුවේ 2024 8 මාසේ 7 ඒ චක්‍රලේකයෙන් සැප්තැම්බර් මාසේ ඉඳලා ගෙවන්න රුපියල් 3000ක දීමනාවක් සියලු විශ්‍රාමිකින්ට ලබා දෙන්න ඒ චක්‍රලේකය නිකුත් කළා තිබුණා භාණ්ඩාගාරයේ එකඟතාවයේ උඩ. එතකොට මේ මුදල වෙන් කරලා තියෙන්නේ භාණ්ඩාගාරයේ. භාණ්ඩාගාරයේ එකඟතාවයේ උඩ තමයි විශ්‍රාමික ප්‍රජාවට මේ රුපියල් 3000ක දීමනාව සැප්තැම්බර් මාසේ ඉඳලා ගෙවන්න චක්‍රලේකය නිකුත් වෙලා තිබුණේ. ඒ අතරේ මැතිවරණ කොමසාරිස් තුමා ජනාධිපති මැතිවරණය පවත්වන නිසා ඒක තාවකාලික අත්විටෙව්වා. ඒ අනුව රාජ්‍ය පරිපාලනයේ නැවත චක්‍රලේකයක් නිකුත් කෙරුවා. මැතිවරණයේ නිසා සැප්තැම්බර් මාසේ ගෙවන්න බැරි ඒ දීමනාව ඔක්තෝබර් මාසයේ සැප්තැම්බර් මාසේ දෙන්න තියෙන දීමනාවත් සමග ඔක්තෝබර් මාසයේ ඒ මාස දෙකේම දීමනාව ලබා දෙනවයි කියලා ලබා දෙන්න කියලා 2024 8 මාසේ 12 දැනුම් දීමක් කළා තිබුණා. චක්‍රලේකයක් නිකුත් කළා තියෙනවා. ඒ අනුව අපි මැතිවරණ කොමසාරිස්තුමාගෙන් ඉල්ලන්නේ විශ්‍රාමිකින්ට ඒ ලබා දෙන්න තියෙන රුපියල් 3000 දීමනාව ලබා දෙන්න කටයුතු කරන්න. සැප්තැම්බර් මාසේ නතර කෙරුවා. ඔක්තෝබර් මාසේ ලබා දෙන්න කියලා රාජ්‍ය පරිපාලන චක්‍රලේකයන් නිකුත් කෙරුවා. ඒ අනුව ඒ දීමනාව ඔක්තෝබර් මාසේ විශ්‍රාම වැටුපට ලබා දෙන්න කටයුතු කරන්න ඕනි. මම අද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් මේ පිළිබඳව සොයා බැලුවා. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ තවම තීන්දුවක් අරගෙන නැහැ. මැතිවරණ කොමසාරිස්තුමා මේක නතර කරපු සැප්තැම්බර් මාසේ නතර කරපු එක ගැන තමයි ඔවුන් දැනුම් දෙන්නේ. ඒ නිසා අපි කියනවා මේ අවස්ථාවේදී ගොවියන්ට ලබා දෙන්න තියෙන ඒ ගොවි ණය ඒක ලබා දෙන්න කටයුතු කරන්න. දීවරින්ට ලබා දෙන්න තියෙන ඒ දීවරින්ට තෙල් කෝටා එක ලබා දෙන්න. ඒ වගේම විශ්‍රාමිකින්ට ලබා දෙන්න තියෙන ඒ රුපියල් 3000 දීමනාව ඒක ලබා දෙන්න කටයුතු කරන්න. මේක මැතිවරණයට බලපෑමක් වෙන්නේ නැහැ. ඒ අතරේ ඇතැම් දේශපාලඥයෝ විවිධ ප්‍රකාශ කරනවා. අපි දැක්කා හිටපු කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර කියනවා 25000 දීමනාව 30000 දක්වා වැඩි කරලා දෙන්න කියලා. එහෙනම් මහින්ද අමරවීරලා බලයේ ඉන්නකොට 30000 නෙමේ 50000ක් හරි දෙන්න තිබුණානේ. ඇයි දුන්නේ නැත්තේ? දැන් කියනවා
විසිපන්දාක් දෙන්න සූදානම් වෙනකොට ජාතික ජන බලවේගය වුන් කියනවා දැන් ඒක 30000 කරලා දෙන්නලු. මැතිවරණ කොමසාරිස් ළඟට ගිහිල්ලා දැනුම් දෙනවා. අපි කියනවා 30000 දෙන්න නම් එහෙනම් ඕගොල්ලන්ට තිබුණා ඒක වේලපා දෙන්න. ඕගොල්ලෝ දුන්නේ නැහැ. ඒක නිසා දැන් දේශපාලන වාසි ගන්න සූදානම් වෙන්න එපා මේ වෙලාවේ. මහින්ද අමරවීරට අපි කියන්නේ තමසේට දිනන්න බෑ කොහොමත් අම්බන්තොටින් මේ පාර තමසේ තරංග කෙරුවත් තේරෙන්නේ නැහැ ඒක අපිට ස්ථිරයි. අපි දන්නවා මේ රටේ ගොවි ජනතාවට කරපු ආකාරය තලකපු ආකාරය ඒ නිසා කීයටවත් ලැබෙන්නේ නැහැ ඔයාට ජයග්‍රහණය කරන්න. ඒක අපි ජන බලවේගයෙන් ඒක වැඩි කරපු එක අපි ඒ ගොවි ජනතාවට අපි ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඒ අනුව අපි මැතිවරණ කොමසාරිතුමායි ඉල්ලා සිටින්නේ නැවතත් පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව දේශපාලන පක්ෂ කැඳවන්න පුළුවන්. ඒ දේශපාලන පක්ෂ වලින් අදහස් විමසන්න පුළුවන්. අදහස් විමසලා මේ රටේ ජනතාවට ලබා දෙන්න තියෙන ඒ සාන ලබා දෙන්න කටයුතු කරන්න කියන ඉල්ලීමත් අපි මැතිවරණ කොමසාරිස්තුමාගෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි.